හෙලෝ, මම අදාරත් එක්ක කතා කරන්නේ සර්කල් ටූල් එක ගැනයි, ආක් ටූල් එක ගැනයි, පෝලර් ට්‍රැකින් කියන මෝඩ් එක ගැනයි. මේ අපි මුලින්ම බලමු පෝලර් ට්‍රැකින් කියන මෝඩ් එක ගැන. මෙන්න මේ තියෙන පෝලර් ට්‍රැකින් කියන එක, ඒකේ ෂෝට්කට් කී එක තමයි F10 කියලා හඳුන්වන්නේ. අපි මෙන්න මේ පෝලර් ට්‍රැකින් කියන එක උඩට රයිට් ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ පෙන්වන්නේ අපිට දෙයක් ඇඳ ගන්න ඕන අංශක ගණන් තමයි මේක පෙන්වන්නේ. ඒ වගේම මෙතන තියෙන මේ සෙටින්ස් කියලා එකක්. මේ සෙටින්ස් කියන එක ක්ලික් කරාම අපිට එනවා මෙන්න මේ වගේ වින්ඩෝ එක. අපිට මේකේ අපිට අවශ්‍ය සෙටින්ස් ටික වෙනස් කරගන්න පුළුවන්. මේ අපි එකෙන් බලමු මේ ඔබ්ජෙක්ට් ස්නැප් කියන්නේ. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ end point, mid point, center. ඒ කියන්නේ අපි දැන් මේ වර්කින් ඒරියා එකේ අපි කර්සර් එක අරන් යනකොට අපි ඇඳපු කිසියම් දෙයක මොන හරි අපි සර්කල් එකක් ඇඳන්, ලයින් එකක් ඇඳන්, අපි ඇඳලා තියෙන ඩ්‍රෝවින් එකේ අපිට end point එක, mid point එක, ඒ වගේ මෙන්න මේ තියෙන දේවල් ටිකේ නෝට් එක, සෙන්ටර් එක පෙන්වන්න ඕනේ නම්, ඒ කියන්නේ කර්සර් එක එතන ලං කරාම අපිට සෙන්ටර් එක තියෙන තැන පෙන්නනවා. අන්න ඒ වගේ මේ ඔක්කොම ටික පෙන්වන්න ඕනේ නම් අපි මේ ඔක්කොම ටික ටික් කරලා ඕකේ කියන එක දෙනවා. අපිට දැන් අපි හිතමු අපිට end point එක පෙන්වන්න ඕනේ නැහැ. ඒතකොට අපි ඒක ඒ කර්සර් එක අයින් කරනවා. ඒ වගේම අපි හිතමුකෝ තව අපිට සෙන්ටර් එක පෙන්වන්න ඕනේ නැහැ. ඒතකොට අපි ඒ ටික් අයින් කරනවා. අයින් කරලා ඕකේ දුන්නාම අපිට ඒවා පෙන්වන්නේ නැහැ. එතකොට අපිට මේ හැම දෙයක්ම පෙන්වන්න තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි ඒවත් කියන්නේ අපි අඳින ඩ්‍රෝවින් එක කරහා තම මොන හරි අපිට අඳින්න තියෙනවා නම් අපිට ඒ මෙන්න මේ දේවල් ටික ගොඩක් වැදගත් වෙනවා. එච්චරයි ඒක කියලා දෙන්න තියෙන්නේ. මේ අනිත් සෙටින්ස් නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබ්ජෙක්ට් ස්නැප් කියන එකේ මේ සෙටින්ස් ටික වෙනස් කරලා අපි ඕකේ කියන එක දෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් සර්කල් එක ගැන. මේ සර්කල් එකේ කර්සර් එක ක්ලික් කරාම අපිට මෙතන පෙන්නනවා මෙන්න මේ සර්කල් අඳින්න පුළුවන් ක්‍රම ටිකක් ගැන. මෙන්න මේ විදිහට අපි මුලින්ම බලමු මෙන්න මේක සෙන්ටර් එක සහ රේඩියස් එක. අපි මේක ක්ලික් කරලා අපිට දැන් අපිට අවශ්‍ය සෙන්ටර් එක අපි ගමුකෝ බිංදුව බිංදුව සෙන්ටර් එක කියලා. අපි ඒක බිංදුව බිංදුව ඛණ්ඩාංක දෙනවා. එතකොට මෙතන මේ බිංදුව ළඟ මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට වෘත්තය ඇඳගන්න පෙන්වනවා. එතකොට අපි ඊට පස්සේ දෙන්න ඕනේ මෙතන රේඩියස් එක. අපි හිතමුකෝ රේඩියස් එක 18ක් විතර කියලා. එතකොට 18 ටයිප් කරලා එන්ටර් කරාම මෙන්න මේ රේඩියස් එක 18ක් වෙච්ච වෘත්තයක් අපිට ඇඳගන්න පුළුවන්. ඊළඟ එක සෙන්ටර් එක සහ ඩයමීටර් එක. හිතමු දැන් සෙන්ටර් එක අපිට අවශ්‍ය තැන ක්ලික් කරගමු. නැත්නම් අපිට ඛණ්ඩාංකයක් දෙන්න අවශ්‍ය නම් ඒ ඛණ්ඩාංකය දීලා එතන ඒ පොයින්ට් එක අපිට ලබා ගන්න පුළුවන්. අපි හිතමු මෙතන කියලා. ඊට පස්සේ අපිට ඩයමීටර් එක ඉල්ලනවා. ඩයමීටර් එක අපි දැන් කලින් ඇඳ වෘත්තයේ රේඩියස් එක අපි ගත්තේ 18ක් කියලා. ඒතකොට අපිට මේකත් ඒ සමානව ඇඳ ගන්න ඕන. අපි දෙන්න ඕන ඩයමීටර් එක 36යි කියලා. ඊට අපි මෙතන 36 කියලා ටයිප් කරලා එන්ටර් කරාම අපිට මේ සමාන කලින් ඇඳ වෘත්තය සමාන වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට පොයින්ට් දෙකක් 2 පොයින්ට් කියලා තියෙනවා. ඒක ක්ලික් කරාම අපිට දැන් දෙන්න තියෙන වෘත්තයක් ඇඳ ගන්න පොයින්ට් දෙකක්. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම අපිට කැමති පොයින්ට් දෙකක් හෝ ඛණ්ඩාංක තියෙනවා නම් එimhe ඛණ්ඩාංක හෝ දැන් අපිට හිතමු අපිට මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි අතර වෘත්තයක් ඇඳ ගන්නවා. එතකොට ඒ පොයින්ට් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳෙනවා. මෙන්න මේ විදිහට. ඊළඟට 3 පොයින්ට්. මේ වගේ මේ කෝඩිනේට් මාක් කරන විදිහ මම කලින් වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා. ඊළඟට මේ පොයින්ට් 3ක්. එනේ අපිට අවශ්‍ය පොයින්ට් 3ක් ගත්තාම මෙන්න මේ වගේ මේ පොයින්ට් එකයි ඊළඟට මෙතන පොයින්ට් එකයි තව මෙන්න මෙතන පොයින්ට් ගත්තම අපිට මේ වෘත්තය ඇඳ ගන්න පුළුවන්. තව අපිට පුළුවන් ලයින් එකක් අරගෙන අපි ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ
ඒ ත්‍රිකෝණයේ අපිට මේ 3 පොයින්ට් එක හරහා ඒ ත්‍රිකෝණයේ වටේට වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒකෝර අපි මේ වෘත්තයේ රේඩියස් එක දන්නේ නැහැ. ඒකෝර අපිට පුළුවන් මෙන්න මේ command bar එකේ list කියලා type කරලා enter කරන්න. එතකොට මේ object එක select කරන්න කියනවා. අපිට මෙන්න මේ වෘත්තය ගැනයි දැනගන්න ඕනේ. select කරලා enter කරාම මෙන්න මේ වගේ window එකක් එනවා. ඒකේ තියෙනවා මේ circle එකේ සියලුම විස්තර ටික. මේ ඛණ්ඩාංකත් පෙන්නනවා. x y z ඛණ්ඩාංක තුනම පෙන්නනවා. radius එක පෙන්නනවා. ඒ වගේම area එක පෙන්නනවා. වටේ දිග පෙන්නනවා. ඒ වගේ අපිට අවශ්‍ය තොරතුරු එතනින් ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ tan tan radius. ඒ කියන්නේ ඒක අපි line tool එක අරගෙන මුලින් අඳිමු ඉරි දෙක අපිට කැමති විදිහට. මෙන්න මේ වගේ ඉරි දෙකක් ඇන්දොත් අපිට මේ tan tan radius කියන එක click කරාම අපි මුලින්ම මේ ඉරි දෙකේ point දෙකක් දෙන්න ඕනේ. අපි හිතමුකෝ මෙන්න මෙතන සහ මෙතන ඒ point දෙක දීලා ඊළඟට අපි දෙන්න ඕනේ radius එක. අපි මේ radius එක 10ක් විතර දෙමු. එතකොට 10ක් කියලා type කරලා enter කරාම මෙන්න මේ විදිහට ඒ රේඛා දෙකට ගෑවෙන විදිහට අපිට වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙතන තියෙන්නේ tan tan tan. ඒක click කරලා අපි line tool එකෙන් අපි මුලින්ම ඇඳගමු. අපිට කැමති විදිහට, කියන්නේ අපිට දැන් කොමක් වූ අපි ලයින් තුනක් මුලින් ඇඳලා තියෙනවා නම් ඒ ලයින් තුනට කැමති විදිහට අවශ්‍ය විදිහට අපිට වෘත්තයක් ඇඳගන්න තමයි මේ tan 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 කියන ටූල් එක භාවිතා කරන්නේ. ඒක ක්ලික් කරලා අපි මේ රේඛා තුන මෙන්න මේ විදිහට ක්ලික් කරාම අපිට අවශ්‍ය වෘත්තය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ රේඛා තුනේම ගෑවෙන විදිහට සමච්ඡේද වෙන විදිහට තමයි මෙන්න මේ වෘත්තය ඇඳින්නේ. ඊට පස්සේ දැන් අපි බලමු ආක් කියන ටූල් එක ගැන. එහෙනම් ආක් කියන ටූල් එකේ තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටික. අපි එකින් එක සලකලා බලමු. අපි මුලින්ම බලමු 3 point කියන එක. ඒක ක්ලික් කරලා අපි point 3ක් දෙන්න තියෙන එකයි 3 point කියලා එක හඳුන්වන්නේ. අපිට ඛණ්ඩාංක දෙන්න දෙනවා. අපිට ඛණ්ඩාංක ලකුණු කරන්න පුළුවන්. නැතිනම් අපිට අවශ්‍ය හැඩයට අවශ්‍ය විදිහට අපිට කැමති පොයින්ට් තුන ලකුණු කරගන්න පුළුවන්. දැන් අපි හිතමු මට අවශ්‍යයි මෙන්න මේ පොයින්ට් එකයි, මෙන්න මේ පොයින්ට් එකයි, මේ පොයින්ට් එකයි කවර් වෙන විදිහට ආක් එකක් ඇඳගන්න. ඒතකොට මේ පොයින්ට් තුන මාක් කරාම අපිට මෙන්න මේ වගේ ආක් එකක් ඇඳගන්න පුළුවන්. අපි බලමු මේ වගේම අනිත් පැත්තට මෙන්න මෙහෙම මාක් කරාම අපිට ඇඳ ගන්න පුළුවන්. ඒක අවශ්‍ය පැත්තට අවශ්‍ය විදිහට අපිට ඒ ආක් එක ඇඳ ගන්න පුළුවන් ඒ ටූල් එක හරහා. ඊට පස්සේ ඊළඟ ටූල් එක බලමු. ඊළඟ එක තමයි ස්ටාර්ට් එකයි සෙන්ටර් එකයි එන්ඩ් එකයි තමයි දෙන්න තියෙන්නේ. ඒකෙදී අපි දැන් ස්ටාර්ට් පොයින්ට් එක කැමති පොයින්ට් එකක් ගන්න පුළුවන් මෙන්න මෙතන කියලා හිතමු. ඒතර අපිට සෙන්ටර් එක අවශ්‍යයි මෙතන. ඊළඟට අපිට එන්ඩ් එක අවශ්‍යයි මෙන්න මෙතන. එතකොට අපිට මේ ආක් එක ඇඳ ගන්න පුළුවන් කවුන්ට් ක්ලොක් වයිස්. හැමතිස්සෙම මේ ආක් එකක් ඇඳෙන්නේ කවුන්ට් ක්ලොක්. ඊට පස්සේ තියෙන්නේ ස්ටාර්ට් සෙන්ටර් ඇන්ගල්. එතකොට අපි දෙනවා මෙතන ස්ටාර්ට් එක නම් සෙන්ටර් එක අවශ්‍යයි අපිට 16ක් දුරින්. අපිට උනේ 16 ටයිප් කරලා එන්ටර් කරන්න පුළුවන්. එතකොට අපිට මේ සෙන්ටර් එක තියෙන තැන මෙතන මාක් වෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට අවශ්‍ය ඇන්ගල් එක දෙන්න තියෙනවා. ඇන්ගල් එක දෙන්න තියෙන කවුන්ටර් ක්ලොක් වයිස් තමයි. අපි ඇන්ගල් එක හිතමු 45ක් කියලා. එතකොට 45 ටයිප් කරලා එන්ටර් කරාම මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳෙනවා. ඊළඟට ස්ටාර්ට් එකයි සෙන්ටර් එකයි ලෙන්ත් එකයි තමයි දෙන්න ඕනේ. අපිට තව දෙයක් තියෙනවා. අපිට දැන් මේක උඩ මෙන්න මෙහෙම එක
ක්‍රස් එක ගෙනින් තිබ්බාම ඒ ටූල් එකෙන් කරන දේවල් ගැන විස්තරයක් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් දිස් වෙනවා. අපිට ඒ දිස් වෙන වින්ඩෝ එක කියවලා වුණත් අපිට පුළුවන් තේරුම් ගන්න මේ ටූල් එකෙන් වෙන දේ මොකද්ද කියලා. අපි දැන් මෙන්න මේ start center length කියන එක අරන් බලමු. ඒකෙන් piston එක මෙන්න මේ වගේ point එකක් දුන්නොත් ඒකේ start එකයි center එකයි ඊළඟට length එක. ඒ කියන්නේ length එක දෙන්න තියෙන අපි දෙමු 25ක් විතර දුන්නහම මෙන්න මේ වගේ තමයි. එතකොට මෙතන තියෙන මේ මේ පළවෙනි point එකේ ඉඳන් දෙවෙනි point එකට තියෙන direct දුර තමයි 25 කියලා කියන්නේ. අපි දුර එතකොට මේක length එක දෙන්න ඕනේ ඒ first point එකේ ඉඳන් second point එකට තියෙන length එක කොච්චර direct length එක කොච්චරක්ද කියලා බලන තමයි අපි මේ length එක දෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ start in angle. දැන් කලින් තිබුණා start center angle. ඒ වගේ මෙතන තියෙනවා start in angle කියලා එක. ඒකෙදී අපි බලන්නේ මුලින්ම start එක දෙනවා. ඊට පස්සේ අපිට කැමති n එක දෙනවා. දීලා අපි දෙන්න ඕනේ එතන තියෙන්න ඕනේ angle එක කොච්චරද කියලා. අපි angle එක දෙමු 50ක් කියලා. 50 දාලා enter කරාම මෙන්න මේ විදිහට arc එක ඇඳෙනවා. ඔක්කොම ඇඳෙන්නේ counter clockwise. ඊට පස්සේ ඊළඟ තියෙන්නේ start in direction. ඒක බලමු start එක දුන්නා. n එක දුන්නා. අපිට අවශ්‍ය පැත්තට මේක අපි cursor එක ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ arc එක ඇඳෙන්න අවශ්‍ය පැත්තට අපි cursor එක ගෙනියන්න ඕනේ. අපිට මේ පැත්තට අවශ්‍ය නම් මේ පැත්තට cursor එක ගෙනියනවා. මේ පැත්තට අවශ්‍ය නම් මේ පැත්තට cursor එක ගෙනියනවා. අපි මේ පැත්තට cursor එක ගෙනහිල්ලා අපිට අවශ්‍ය තැනට click කරාම මෙන්න මේ විදිහට arc එක ඇඳෙනවා. ඊළඟට start in radius දෙමු. start එක දුන්නා, end එක දුන්නා. ඊට පස්සේ අපිට අවශ්‍ය radius එක දෙනවා. අපිට අවශ්‍ය radius එක 15යි කියලා හිතන්නු. 15 දීලා enter කරනවා. එතකොට මේකේ radius එක 15ක් තමයි ඇඳෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේකේ center එක තියෙන්නේ මෙන්න මෙතනනේ. මෙතන ඉඳලා මෙතෙන්ට දුර 15යි. ඊට පස්සේ තියෙන්නේ center එක start in. ඒක බැලුවොත් මේව erase කරගෙන center start in. center එක දෙනවා මුලින්ම. ඊට පස්සේ අපි start කරන ඕනේ පැත්ත. මේ පැත්ත දෙනවා කියලා හිතන්න. ඊට පස්සේ end එක මෙතන. එන්න මෙහෙම ඇඳෙනවා. ඔක්කොම ඇඳෙන්නේ counter clockwise තමයි ඇඳෙන්න තියෙන්නේ. මුලින්ම දෙන්න ඕනේ start එක ඊට පස්සේ end එක. ඊට පස්සේ center start angle මේ ඔක්කොම මේ එක වෙනස් වෙනස් විදියට තියෙන ඔක්කොම එකම වගේ මේ මාරු කරලා තියෙනවා. center start angle. center එක දුන්නා, start එක දුන්නා. අපිට අවශ්‍ය angle එක දෙන්න ඕනේ. අපි හිතමුකෝ 45ක් කියලා. එතකොට 45 දීලා enter කරනවා. එතකොට මෙන්න මේ වගේ ඇඳෙනවා. ඊට පස්සේ center start length. center එක start එක length එක අපි දෙමු 30ක් කියලා. 30 type කරා enter කරා. එතකොට මෙන්න මේ වගේ යනවා. එතකොට මේ 30 කියලා දෙන්නේ මේ start එකේ end එකේ දුර. මම කලින් උත්තරවලට කියලා දුන්නා ඒක. ඊට පස්සේ තියෙන්නේ continue. ඒකෙදි වෙන්නේ අපි දැන් මේ ඇඳ curve එක continue කරගෙන යන්න පුළුවන්. දැන් මේ curve එක මෙන්න මේ විදිහට continue කරනවා. අපි ආයෙත් මේ continue කියන එක දුන්නම ආයෙත් අපිට පුළුවන් මේක තව දුරටත් continue කරගෙන යන්න. දිගටම continue කියන එක දුන්නා. එතකොට අපිට දිගටම continue කරගෙන යන්න පුළුවන් මේක. මෙන්න මේ විදිහට. අපිට අවශ්‍ය තරමට continue කරගෙන යන්න පුළුවන්. ඕකේ. එතකොට සර්කල් වලයි ඇන්ගල් වලයි කියලා දෙන්න තියෙන මෙච්චරයි. මගේ ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්න මෙන්න මේ rectangular tool එක ගැනයි, ellipse tool එක ගැනයි. එහෙනම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉස්සරහට ගොඩක් වැඩ ගන්න නිසා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.